සංචාරක හා ශේෂ්ත්‍රයේ සහ අනිකුත් ශේෂ්ත්‍රවලට ඇතිලා තියෙන බලපෑම නිසා බැංකු ශේෂ්ත්‍රයෙන් ලැබිය යුතු සහන පිළිබඳව ලබා දිය යුතු සහන ඊළඟට තුවාල වෙලා ඉන්න අය පිළිබඳව ඉතින් ඒ සියලු දෙනෙක් ගැන සාකච්ඡා දේශපාලනේ කතා කරේ නැහැ නෑ අපි මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා කිව්වා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකතුමා ඇතුළු ඒ විපක්ෂයේ නියෝජිත කණ්ඩායම අපි හමු වෙලා 21 වෙනිදායේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රජය ආර්ථිකය සහ ඒ ප්‍රහාරයෙන් අපහසුතාවයට පත් වූ විවිධ ශේෂ්ත්‍රයන්ට ලබා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් අපි විශේෂ හැඳින්වීමක් කරා. විශේෂයෙන්ම අද විපක්ෂ නායකතුමා ඒ දැනුවත් කරපු කාරණා සියල්ල සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා උදේ මම පාර්ලිමේන්තුවේදී අංග සම්පූර්ණ ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙහෙම සුහදව අපි සාකච්ඡා කළා. ඉතාමත්ම සුහදව විසිරී ගියා. නැත වශයෙන්ම විපක්ෂ නායකතුමා වුණත් පිළිගත්තා. විශේෂයෙන්ම මේ වෙලාවේ මොකද අපි එක පැත්තකින් රජය හැටියට අපි සතුටු වෙනවා ISIS ප්‍රහාරයකින් පසුව ලෝකේ කිසිම රටක් මේ තරම් කෙටි කාලයකදී යථා තත්ත්වයට ගෙනෙන්නට බැරි වුණා. අපි ඉතා ඉක්මනින් ඒ ISIS ජාලය මේ රට තුලින් තුරන් කළා තියෙනවා. නමුත් අද තියෙන විශාලතම චර්ජනය ISIS ඒ ජාලය නෙමෙයි, මේ රට තුල යම් යම් බඩගෝස්තරවාදී, ජාතිවාදී, අන්තවාදී කණ්ඩායම් යලිවතාවක් කළු ජූලියක් ඇති කරන්නට උත්සාහ කරනවා. ඒ කළු ජූලියක් නැවැත්වන්නට කටයුතු කිරීම තමයි මං හිතන්නේ දේශපාලන පක්ෂ හැටියට අපේ සියලු දෙනාගේම වගකීමයි කියන එක මම විපක්ෂ නායකතුමාට කියපු වෙලේ එතුමත් ඒක ඉහලින්ම පිළිගත්තා. අන්තවාදී කියන කල්ලියට ආණ්ඩුකාරවරුන් ඇතුළත් වන්නේ ඒ අය අන්තවාදී ක්‍රියාවන් ඔප්පු කළ හැකි ක්‍රියාවන් කළා තියෙනවා. නමුත් මම කියන මේ අන්තවාදීන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි වචනයෙනුත් අන්තවාදීන් බව විනාඩියෙන් විනාඩියට ඔප්පු කරනවා. ඒක නිසා මේ ප්‍රශ්න කීපයක් මේව පටල ගන්න හදන්න එපා.